මේ කතාව ටික්කිගේ පූසට අසනීප වෙලා මොකද කිටි කෑ ගහන්නේ පොඩ්ඩක් ඉන්න මම මේ වැඩේ ඉවර වෙනකම් අනේ මන්ද මෙයාට අසනීපයක්ද කොහෙද ටක් ගාලා ගිලා සුදු අම්මියට කියන්න ඕනේ සුදු අම්මියෝ ආ ටිකි මොකද මේ කෑ ගහන්නේ මොකද උනේ මොකද්ද කලබලේ පූසට අසනීප වුණාම මොකද කරන්නේ සුදු අම්මියෝ එයාට මොකක් කරයි ප්‍රශ්නයක් දන්නේ නැහැ කෑ ගහනවනේ ඇයි කිටිට මොකද වෙලා තියෙන්නේ එයා කෙඳිරි ගන්නවනේ මං හිතන්නේ බඩේ අමාරුවද කොහෙද ආ ඉන්නකෝ මම දෙන්නම් එයාට බේතක් ඔයා බය වෙන්න එපා ටිකි ඔයා දන්නවද අපි සත්තුන්ට බොහොම කරුණාවන්ත වෙන්න ඕනේ ඒගොල්ලන්ට කරදරයක් වුණාම එයාලා අසනීප වුණාම අපි එයාලව බලා ගන්න ඕන ටොමියට විතරක් නෙවෙයි අසරණුන ඕනෑම සතෙකුට පිහිට වෙන එක හොඳ ගති ගුණාංගයක් ඒත් පුංචි ඔයාලට නම් තනියෙන් මේ දේ කරන්න අමාරුයි වැඩිහිටියොත් එක්ක එකතු වෙලා තමයි අපි මේ දේ කරන්න ඕනේ අපි සුරතලේට ගෙවල් වල සත්තු ඇති කරනවා වගේම නිසි කාලෙදී ඒගොල්ලන්ව එන්නත් කරන එක අපේ යුතුයකමක් නිසි කාලෙදී එන්නත් නොකරන සතෙක් ඔබව සපා කෑවොත් ජලබීතිකා වගේ භයානක රෝගات ඔබට ඇති වෙන්න පුළුවන් ඕන්න ටීකි මම පූසට බේතක් දුන්නා දැන් නම් එයා කෑ ගහන එකක් නේ අනේ ඇත්ත තමයි මොනාද මේවා යාට දුන්නේ ටික්කියා දන්නවද ගෙවල් වල ඇති කරන පූසු අසනීප වුණාම කුපමේනිය ගහේ මුල් පොතු කියන්නේ හොඳ බේතක් ලංකාවේ ඕනම් ප්‍රදේශයක වැවෙන මේ පැලෑටිය වියලි කැස්සට පපුවේ සෙමට සෙම තදවීමට විතරක්ම නෙවෙයි නරක් වූ සෙම ඉවත් කරන්නටත් ශ්වසන පද්ධති ආශ්‍රිත සෙම රෝගවලටත් ඉතාම කදිම ඖෂධයක් සාමාන්‍යයෙන් කුපමේනිය පැලෑටියක් සෙන්ටිමීටර 40ක් පමණ උසට වැඩෙනවා කොළපාටට හුරු පත්‍ර රවුම් හැඩයෙන් යුතු සිනිඳු ස්වභාවයෙන් යුක්තයි ටීක්කි බලන්නකෝ මේ මල් දිහා කිනිත්තක් වගේ නේද ඒවත් කොළපාටයි මං දැන් ගොඩක් දේවල් වගෙන් ඉගෙන ගත්ත සුදු අම්මේ අනිත් දවසේ පූසට අසනීපුනහම කරන්නේ මොකද්ද කියලා දැන් මම දන්නවා හ්ම් ඒක නම් බොහොම හොඳයි ටික්කිට වගේ පුංචි ඔයාලටත් මේ ගැන හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා මේ වගේ ඔයාලා දන්න පැලයක් ගැන නොදන්න හරවත් යමක් අරගෙන ලබන සතියේ ටික්කිගේ ගෙවත්තෙන් හමු වෙමු